මම සිටි වලට ඩුබයි රාජ්‍යයට ගියා මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. එහෙ ගිහිල්ල බලනකොට මට රස්සාවක් නෑ. පොඩි බාත්රූම් එකයි කාමරයක ඇඳක් දාලා තමයි තිබ්බේ. දවස් 20 මෙහෙම හිටියේ. හරියට කෑම බීමක්වත් කිසි දෙයක් නෑ. රජයේ අනුමැතිය නැතුව තමයි සිටි වලට මම ගියේ. ඉතින් ඔගලන්ට අද දක්නට ලැබෙන්නේ අද අලකීම් ආයතනයට පැමිණුණු එකක සෝපන් සහෝදර සහෝදරීන් දෙදෙනෙක්. ඉතින් ඒ දෙදෙනා අපේ අලකීම් ආයතනයට එන්න සුවිශේෂ හේතුවක් තිබුණා. ඒක තමයි එකම ගෙදරක වැඩ කරන්න තමයි ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ. ඉතින් අපි ෂුට්ටක් ඒගොල්ලන්ගේ විස්තර අහලා බලමු මොකද අලකීම් එක හොයාගෙන එන්න හේතුව වුණේ කියලා. මිස් මං හිතන්නේ ඔයා මීට කලින් අවුරුදු ගණනාවක් රට ගිහින් තියෙන කෙනෙක්. ඔව් මොකද අලකීම් එක හොයාගෙන එන්න හේතුව? ඉතින් ඇත්තම ගොඩක් අය කියලා තිබ්බ ඇත්තම හොඳයි කියලා මම YouTube එකේ දැක්කා. කියන්නේ අපි කෙන හොයලා බලනවා එහෙම කියන නමුත් අර මං ඉස්සෙල්ලාගේ ඒජන්සි ඇත්තම හොයලා බැරි වෙන හැ. ඉතින් එහෙම ඒජන්සි හොයනවට වඩා මට එතන මේ ඒජන්සිට එන්න ඕන කියලා. ඔව්. මේ ඉන්නේ වාගේ නංගිද එතකොට? මොකක්ද යාගේ නම? යාගේ නම මදුෂා සේවාන. ඔව් මදුෂා අපිට කතාවක් ආරංචිනවා මෙහාට ආවට පස්සේ ඔයා ඩුබායි විසිට් වෙස් එකක් ගිහින් මොන හරි දෙයකට අහුණා කියලා. මට ඒ කතාව පොඩ්ඩක් කියමුද? ඔව් මිස් මම ගාමන් තට්ටියක වැඩ කරේ. මගේ යාළුවාගේ මහත්තයා තමයි රට හිටියේ. යාළුවා මාර්ගයෙන් තමා ගියේ. මහත්තයා ගත්ත තැනින් තමා මාව ගත්තේ. මහත්තයාට මේ ජොබ් එකක් තියෙනවා කියලා සුපර් මාකට් එකක. ඊට පස්සේ ලස්ස හමාරක් ගියා යන්න. ඊට පස්සේ එහෙට ගිහිල්ලා බැලුවට පස්සේ තමයි මේ මහත්තයාට ජොබ් එකක් තිබ්බේ නැත්තේ. අන්තිමේදී මේ දවස් 20ක් මට ඉන්න වුණා. ජොබ් එකක් තිබ්බේ නැහැ. මේ බාත්รูම් එකක වගේ පොඩි කාමරයක මේ ඇඳවල දෙයක් දාලා මේ එහෙම ඉඳ උනේ. දෙයට කෑම නැහැ, කන්නවත් හරියට තිබ්බේ නැහැ. ඊට පස්සේ මේ රණ්ඩු වෙලා තමයි මම මේ ටිකට් එක දාගෙන ලංකාවට ආපහු ආවේ. ඔව් ඉතින් ඔයා වගේ තවත් ලංකාවේ විශාල පිරිසක් මේ වගේ ඉතාමත් සෝචනීය සිදුවීම් වලට මුහුණ දෙනවා ඇති. ඒ වගේම තමන් මෙච්චර කල් උපේප ධනය වියදම් කරලා ඔය වගේ දේවල් වලට අහු වෙනවා ඇති. ඉතින් මේක ඔයාට හොඳ අවස්ථාවක් ලංකාවේ ඔයා වගේ සහෝදර සහෝදරියන්ට පණිවිඩයක් දෙන්න. මොකද ඔයාගේ ආදරණීය සහෝදර සහෝදරියන් කියන්නේ? ඔව් මං කියනවා සහෝදරයෙක් අඩු ධර්මයේ යාළුවෙක් තියා සහෝදරයෙක්වත් විශ්වාස කරන්න එපා. මේ හොඳට හොයලා බලලා ජොබ් එකකට යන්න මම වගේ ගිහිල්ලා අහු වෙන්න නම් එපා කියලා තමයි මං කියන්නේ. ඔව් මේක මේ සොයරේට විතරක් නෙමෙයි ලංකාවේ හුඟක් අපිට දක්නට තියෙන දෙයක්. තමන් උපයපු සම්පූර්ණ ධනෙ වියදම් කරලා විසිට වීසා වලට අහු වෙලා රටවල ගිහින් අතරමං වෙලා රැකියාවක් නැතුව තමන්ගේ මුළු ජීවිතේ විනාශ කරගන්න බොහෝ පිරිසක් අද ලංකාවේ බිහි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ගොඩක් ජාවාරම් කරුවන් බිහි වෙලා තියෙන එක. ඉතින් අපි ඔයගලන්ටත් ආදරෙන් ආරාධනා කරනවා ඔයගලන් මෙච්චර කල් උපයපු ධනෙ වියදම් කරගන්න නෙමෙයි තමන්ගේ විදේශ රැකියාව සිහිනේ සැබෑ කරගන්න විශ්වාසවන්තනිය සහ වගකීමක් සහිත වැඩ කරන විදේශ රැකියා ආයතනයකට ගිහින් ඔයගලන්ගේ විදේශ රැකියා සිහිනේ ජය ගන්න කියලා. ඉතින් ඒ වගේ විශ්වාසවන්ත තැනකට තමයි අද මේ දෙන්නත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා ඒගොල්ලන්ගේ විදේශ රැකියා සේනාවන් ඉතාම ඉක්මනින් ඉටු කර දෙන්න අපිට අලකීම් ආයතනයේ විදිහට හැකියාව ලැබෙයි කියලා. එකම ගෙදරකට යන්නේ දෙන බලාගෙන ඉන්නේ එක කුසෝපන් සහෝදරින් දෙදෙනෙක්. ඉතින් අපි ඔයගොල්ලන්ටත් ආරාධනා කරන ආදරෙන් හරි පාරෙන් රට යන්න නම් කිසිම දෙයකට අහු වෙන්නේ නැතුව හොරබරු වංචාවලට අහු වෙන්නේ නැතුව රට යන නම් ඉතින් ඕගොල්ලොත් අලකින් වගේ ආයතනයකට පැමිණෙන්න විදේශ රැකියා ආයතනයකට යද්දී හොරබරු වංචා නැති හරිපාරෙන් රට යන ආයතනයක් කරහා ඔයගලගේ විදේශ රැකියා සීනියර් සභා කරගන්න කියලා අපි ඉතාමත් ආදරෙන් ආරාධනා කර සිටිනවා. ස්තුතියි. රුරැල්ලට නුව හරිපාරෙන් නීත්‍යානුකූලව රට යන්න ප්‍රමුඛ පෙළේ සම්මානලාභී කුරුණෑදල අල්ලකීම් ගෘහපාලිකාවන් 500ක් සඳහා වීසා කතා කරන්න 0772 816 816 කුරුණෑදල අල්ලකීම් 0772 816 816